අභියෝගයට මුහුණ දෙන්නේ මම හිතන්නේ මේ වෙනකොට කතිකා ගොඩක් යන්නේ නැති හිරු නාලිකාවේ ප්‍රථම වතාවට අපි එන්නේ මේ විදිහට. දැන් මේක ඉස්සල්ලාම නිරෝධාන කටු සම්බන්ධයෙන් වූහාන් ප්‍රදේශයත් එක්ක 33 දෙනෙකු ළමයි ආපු වෙලාවේ තමයි ඉස්සල්ලාම මේ තත්ත්වේ ඇති වුනේ. එතකොට අතිගරු ජනාධිපතිතුමා සන්නද්ධ සේනාධි නායකයා වශයෙන් මට උපදෙස් දුන්නේ අවස්ථාවේදී නිරෝධාන මධ්‍යස්ථානයක් දියතලාවෙම හදන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ දේ කරා. මේක දෙවෙනි අධියරක් හැරීට පස්සේ ඒක ඉවරලා ගියා. මේ දෙවෙනි අධියරක් හැරීට තමයි යන්නේ. ඉතින් ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා කළ යුතු ප්‍රදේශ සම්බන්ධෙමුත්. ඉතින් ඒ අනුව තමයි අපි තෝරාගත්ත ප්‍රධාන වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්. දැන් මෙතුමා කිව්වා වගේ අපේ තියෙන රෝවල් 17ක් ඒ වගේම IDH එක නම් කළා තිබ්බ ඒ දේවල් වලට. නමුත් නිරෝධායන කටයුතු වෙනම හදන්න ඕනේ. ඉතින් අපිට වුණා ඒ උපදේශ අනුව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් නැවත අලුතින් සකස් කරන්න. මේකේ ප්‍රථමයෙන්ම දැනගන්න ඕන තේ තමයි මේවා සාමාන්‍ය ගොඩ නැගිලි වෙනත් දේවල් වලට හදපුවා. දැන් ගත්තොත් උදාහරණයක් වශයෙන් මේ පුණානිවල තිබෙන විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් කියලා හදපු පරිශ්‍රය, ඒකේ විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් හිතා ගන්න පුළුවන් ඒ වගේ පරිශ්‍රයක් හදලා තියෙන්නේ. ඒකේ සමහර කාමර තියෙනවා ඇත්ත. නමුත් මේ ඉස්සල්ලත් මම කියලා තියෙනවා මේවා මේ මෙහෙම ළමයිට ඉන්න ඔක්කොම හැම හත තත්ත්වයක් නැහැ. ඉතින් ඒක අපිට තාමත් කෙටි කාලෙකින් දින දෙකකින් වගේ කාලෙකින් එන විදිය අනුව අපි දැනගෙන හිටියා මේ වගේ තත්ත්වයක් ඒ කියලා. ඉතින් ඒකින් හින්දා අපි විශාල වශයෙන් හැමදේම සකස් කරන්න වුණා. ඒ කියන්නේ වැසිකිළියේ ඉඳලා වැසිකිළි වල ඉඳලා ඒකට යන වතුර යන පොම්ප මේවා හදලා ඊළඟට විදුලි පංකා විදුලි බල ඔක්කොම ඒවත් එක්ක ඒවා හදන්න වුණා. එතකොට අනිත් එක ගත්තම අනිත් නිරෝධාන මධ්‍යස්ථානයේ අපිට සම්පූර්ණයෙන්ම නැවත මුලින්ම සකස් කරන තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒක වෙන දෙයකට හදපු එකක්. නමුත් ඉතින් අපේ රටේ ජනතාව විදේශව ඉඳලා රස්සා කරලා බොහොම අමාරුවෙන් හම්බු කරලා එහෙම එන කට්ටියක් ඉන්නවා. හිත අමතරව වෙනත් දේවල් වලට ගිහිල්ලා ඒ පදිංචි වල ඉන්න කට්ටිය. ඉතින් ඒ කට්ටියයි මේ ලංකාවට එන්නේ කියනක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේනේ. ඉතින් ඒ කට්ටිය ලංකාවට එන්නේ තමුන්ගේ රට තමයි ඕනම මිනිසෙක්ට හොඳම තැන. තමුන්ගේ ගෙදර වගේ. ඉතින් ඒකින්දා ඒ කට්ටිය විශ්වාසවන්තකමත් හිඳයි අපේ රට අපි ඒ කට්ටිය බලාගනී කියන තියෙන විශ්වාසය හිඳයි ඒ කට්ටිය ලංකාවට එන්න තීරණය කරයි. එතකොට දැන් දකින්න ඇති මේ වෙනකොට දැන් මේ කාලයක් ගියපු හින්දා දින කීපයක් ගියපු හින්දා ඔබලාට දකින්න ඇති වෙනත් රටවල් මේවා කොහොමද හැන්ඩල් කරන්නේ කියලා. ඒවත් එක්ක අපි කොච්චර අපි මේ ඒ අපිට වඩා ආශා විශාල දියුණු වෙච්ච රටවල් එක්ක බැලුවම අද මම අදුදෙත් දැක්කා පෝස්ට් දාන අපිට රටවලින් අපේ රටවල නැහැ කියලා මේ තත්ත්වෙ පැත්තකවත් නැහැ කියලා. ඉතින් ඒ තරමට අපි සූදානම් වෙලා හිටියෙන්දා. ඉතින් ඒ ආකාරයෙන් අපි ඒ කට්ටියට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් සැකසුවා. ඊට පස්සේ අපිට ඕනකම තිබ්බේ මේක මේ රට වටේම නිරෝධායන මධ්‍යස්ථාන දාන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ ජනාධිපතිතුමාට. ඉතින් ඒකින්ද පුළුවන් තරම් ඒ ප්‍රදේශයේම තව තව දියුණු කරන්න තමයි උත්සාහ කරේ. ඉතින් ඒ අනුව පූනානී නිරෝධායන මධ්‍යස්ථානට අමතර කන්දල් කාඩු අපේ ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් ස්ථාන ඒකට අනුශාකාවක් වශයෙන් තවත් අපි හදන්න පටන් ගන්න. දැන් හදාපතිතුමනි අද වන විට සමස්ත නිරෝධායන මධ්‍යස්ථාන ගණන සහ ඒවායේ සිටින සංඛ්‍යාවත් අපි පොඩ්ඩක් සඳහන් කරමු. අද වෙනකොට මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන 12ක් අපි සකසලා තියෙනවා. 10ක් තිබ්බයියේ ඒක දැන් 12ක් වෙනකම් වැඩි කරලා තියෙනවා. අදට ඉන්නවා නිරෝධායන වෙමින් ගත්ත 1779ක් මේ නිරෝධායන මධ්‍යස්ථාන 10179ක් ආවා. ඒ ආපු එකෙන් 12 දෙනෙකු විදේශිකයන්. කොරියන් ජාතික 5 දෙනෙකුයි, ඉතාලි ජාතික 2 දෙනෙකුයි, ඉරාන් ජාතික 2 දෙනෙකුයි, ඒ වගේම ජර්මන් ජාතිකුයි. මේ 12ක් ඉන්නේ. විදේශිකයින් කවරෙක් හෝ රෝහල් ගත කළ තිබෙනවද? නෑ, කිසිම කෙනෙක් රෝහල් ගත කළ නෑ. කට්ටිය හොඳට ඉන්නවා. ඒ 1779න් 11 දෙනෙකු මේ ආසාදනයට ලක් වුණා. ඒ 11 දෙනාගෙන් පළවෙනි 4 දෙනා ආපු දවසේම විවිධ වෙලාවලට ඇඩ්මිට් කරද්දිම, ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ රපෝට්තු කර විගසම තෝරාගත්ත කට්ටිය, එහෙම නැත්නම් ඒ තෝරාගත්ත පුද්ගලයා ගැන පරීක්ෂණයා ගැන සාකච්ඡා කළා, එයා ආශ්‍රය කරපු කට්ටිය බැලුවම එයත් එක්ක ආපු කට්ටිය කොච්චර වෙලාවක් ආශ්‍රය කරාද එහෙම බලපු කට්ටිය අපි වහාම ඒ කට්ටිය අරන් වෙන් කරගත්තා. ඒකින්ද තමයි අපි දැන් පළවෙනි 4 දෙනා ඒ වගේ ආවේ.
ඊළඟට ඊයේ දවසේදී තව 7 දෙනෙක් කන්ෆර්ම් වුණා. ඒ 7 දෙනාගෙම එක්කෙනෙක් අර පළවෙනි දවසේ 4 න් එක්කෙනෙක් ගෙන් හඳුනාගෙන වෙන් කරගත්ත 7 දෙනෙක් තමයි මේ මේ විදිහට ආවේ. විශේෂයෙන්ම 6 දෙනෙක් වෙන එක්කෙනෙක් විතරක් වෙනස් ස්ථානයක. 7 දෙනාම එකම නිරෝධායන මධ්‍යස්ථානයක. නෑ එක්කෙනෙක් විතරක් වෙනස් ස්ථානයකින් ආවා. අනිත් ඔක්කොම 11ම වගේ නිරෝධ මෙහෙමයි. කන්දල් කාඩුවල තැන් දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. නමුත් බහුතරය ඇවිල්ලා එක තැනකින් ඔය එක්කෙනෙක් විතරක් එක තැනකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට හොඳපතිතුමනි අපි කලයි. නිරෝධායන මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධව ගත්තම පීවරෙන් පීවර කිව්වොත් ඉස්සල්ලාම නිරෝධායන මධ්‍යස්ථානෙට පැමිණෙන අයවලුන් අපි අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා එතනදී. ඒත් ඉස්සල්ලා මේ කට්ටිය පරීක්ෂණයට භාජනය කරනු ලබනවා. එතකොට මේ කට්ටිය ආපු විදියට අනුව අපි එකක බස් එක නැත්තම් පැමිණි රට ඒක අනුවත් යම් කිසි ක්‍රමවේදයකට අපි බෙදලා වෙන් කළා තමයි නිරෝධායන මධ්‍යස්ථානයක් තුල තියෙන ගොඩනැගිලි දැන් කන්දල් කාඩු ගත්තොත් ගොඩනැගිලි තියෙනවා 10ක් 12ක් පමණ. ඒ වට වෙන් කළා තියෙනෙත් ඒ විදියට අතන පුණානි වලත් එහෙමයි. එතකොට ඒ ආකාරයෙන් වෙන් කළා දැම්මන් පස්සේ දැන් අපිට තියෙන ඉහත තියෙන රැක බලා ගැනීම. දැන් මේ පෙන්නන්නේ පුණානි කඳවුර තියෙන ආකාරය. මෙහි තියෙන නැහැ කියපු තාමත් අඩුයි කියපු ෆැසිලිටිස් තමයි පෙන්නන්නේ. එතකොට මේ ඇවිල්ලා කන්දල් කාඩුවල දැන් මේවා වෙන් වෙන් කළා දාලා තිබ්බම මේ කට්ටියට හැම පුද්ගලයෙක්ම දවසකට තුන් පාරක් පමණ අවම මේ ඉන්න නිරෝධායන සම්බන්ධයෙන් එකතු වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ව පරීක්ෂණයට භාජනය කරනු ලබනවා. ඔය තියෙන්නේ ඔය සම්බන්ධ වෙන කට්ටිය විදිහට ඇඳලා මේ ඍජුවම සම්බන්ධ වෙන කට්ටිය ඔය ආකාරයෙන් සම්පූර්ණ ඇඳුම් කට්ටල තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ කට්ටිය පමණක් නෙමෙයි වගේ තැනක විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා ඉන්නවා යුද හමුදාවේ. එතකොට මේ ඒ කට්ටිය අපි මම ඉස්සල්ලා කතා කරොත් නිරෝධායන වන කට්ටිය සම්බන්ධයෙන් ඒ කට්ටිය පරීක්ෂණ වලට භාජනය කරනවා. ඔවුන්ගේ එක් ගොඩනැගිල්ල දවසට අඩුම පාර 6ක් 12ක් අපි කියලා තියන්නේ පාරයක් මේක ක්ලීන් කරනවා. ඒ ක්ලීන් කරන කට්ටිය මේ වගේ ඇඳුම් වලින් ඇඳගෙන ගිහිල්ලා ක්ලීන් කරනවා. දැන් මෙහෙම ඔය කතුරු ප්‍රශ්නට කෙලින්ම උත්තරයක් දුන්නොත් අපි කොයි වෙලාවකත් කියලා නැහැ කාමරවල දානවා කියලා. එහෙම දෙන්න නම් අපිට ලංකාවේ හෝටල් සංකීර්ණ ටිකක් ගන්න තිබ්බා. එහෙම කරන්න හැකියාවක් නැහැ. හමුදාට දුන්න දෙන්නේ අපිට පුළුවන් දේ තමයි අපි කළා තියෙන්නේ. ඉතින් අපි අපිට වෛද්‍යවරුන්ගේ උපදෙස් තිබ්බේ මෙතනදී කිව්වාගේ මීටර එකක් දුරින් අවම ඇඳක්වත් තියෙන්න ඕනේ කියලා. අපි මීටර එකහමාරක දුරින් අපි මොකද අපි තව වෙන සංඛ්‍යා අදටත් ඇවිල්ලා තියෙනවා නේද? ඒ කට්ටිය වෙනුවෙන් කල්පනා කරලා බලලා අපි දාලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මොහොම් පැවිනියම් පස්සේ මේ අපේ වෛද්‍යවරුන් මෙතුමලා කියන වගේ හිතේ උතු ආකාරය පිළිපැදිය යුතු දේවල් නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඔවුන්ට ලබා දෙනවා. ඉතින් එතන ඇතුලේ ඉද්දී සමහරට කාඩ් ගහන්න අරව මේව යනවා ඇති. ඒ කඩේ තියෙන විශ්වාසය මොකක් හරි හින්දා වෙන්න පුළුවන්. ඒත් කාඩ් ගහද්දි මම දැක මොනවල් වහගෙන ගහන කට්ටියක් තියෙනවා නැතුවත් ඇති. ඉතින් ඒක තමුන්ගේ වගකීම. නමුත් අපි හඳුනාගෙන වෙන් කිරීමක් කරනවා මුලින්ම මම හිතන්නේ ඒක වැදගත්. ඔව් හඳුනාගෙන වෙන් කිරීමක් කරනවා. එන ඔක්කොමට මේ කොරෝනා නැහැනේ. ඉතින් ඒකින්ද ඒකේ නිරුදාන මන්ත්‍රියස්තරය පවත්වන්නේ. ඒ වගේම එකට ආපු අය එකටයි දැන්. ගොඩාක්ම එකට ආපු කට්ටිය එකටම තමයි දාලා තියෙන්නේ. බස් එක ගියාම නම් ඒකත් ඒ විදිහටම තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක බොහොම සැලසුම් සහගතව දාලා තියෙන්නේ. එතකොට අර කිව්ව පළවෙනි ප්‍රශ්නේ ඉතින් ඒ ආකාරයෙන් මේ කට්ටිය රැක බලා ගන්නවා. ඊට අමතරව මේක එතනින් ඒ කට්ටියට පැත්තට කියන්නේ උන්ට තියෙන ඉක්විප්මන්ට් ගත්තම විශේෂයෙන්ම එක දෙයක් කිය යුතුයි. ඔක්කොමද අපි ලබා දිය හැකි දේවල් ලබා දීලා තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම අපේ විරෝධාර රණවිරුවන් යම් කිසි ආකාරයකට එක්ස්පෝස් වුණා පළවෙනි දවසේ සම්පූර්ණ ඇඳුම් කටල නැති ගානට. මොකද මේ කට්ටිය දාපු හර්තාල් එක හින්දා. එතකොට මේ කට්ටිය සමහරලාට පළවෙනි දාපු කට්ටිය හමුදාය කට්ටියත් එක නිකන් ගහ ගන්න තත්ත්වයකටත් ආවා. එතකොට මේ මධ්‍යස්ථානය කරගෙන යන්න ඉන්න කට්ටියට අමතරව ආඥාපති නැගෙනහිර ආඥාපතිත් සම්බන්ධ වෙන්න වුණා. මේක ඉස්සලා සමාජයකට පත් කරගන්න මේකට ඇතුළට දාන්න මේ නිරෝධායන මධ්‍යස්ථානේ ඔක්කොම බාරව කටයුතු කරන්නේ අපේ මේ මේ ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකේ බ්‍රිග්ගේඩිය සවින් මේ සේමගේ කියලා එතුමා තමයි මේක කරගෙන යන්නේ සවින් මේක. නමුත් එතුමාට තනියෙන් මේ තත්ත්වේ වෛද්‍යවරයෙක්ට කරගන්න පුළුවන් බැරි තත්ත්වෙන් උපරිමයට ගියා පළවෙනි දවසේ. එතකොට මේකේ ආඥාපති එක ඉන්න සේනාංකාධිපතිලි මේ කට්ටිය සම්බන්ධ වෙන මේ කට්ටියද කිසිම ඇඳුමක් ඒ තත්ත්වයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ කට්ටිය මගේ එකම දේ මෙහෙම සංඛ්‍යාවක් පළවෙනි දවසේ
සම්බන්ධ වුණ තත්ත්වයක් තියෙනවා. මේක රට දැනගන්න ඕනේ. ඒකේ යම්කිසි ඔවුන් යම්කිසි පැය ගානකට ඇත්තටම අවදාන ලක්ුණා මෙතන මේ තිබ තත්ත්වය. දැන් ඔවුන්වත් මොනවායි විමසිල්ලෙන් ඉන්නවද අපි? ඒ කට්ටියගෙන විමසිල්ලෙන් තමයි ඉන්නේ. දේ කට්ටියක් දාන මේ වුණා කියලා. නමුත් අපේ රාජකාරියනේ මේ කට්ටිය අපිට බෑ යන්න බෑ මේක නෑ අපිටත් ඕනේ ඔය කිට් එක මේ කට්ටිය කතා කරන්න ඒ තත්ත්වයක් බෑ මේ කට්ටිය යන්න බෑම කියලා ලොකු හර්තාලයක් දැම්මනේ වෙලා. ඉතින් ඒකින්ද සිය ගණන් පොඩි ගණන් නෙමෙයි. ඉතින් මේ අවස්ථාවේදී ඒ වගේ තත්ත්වයක්. නමුත් නිරෝධන මධ්‍යස්ථානයේ එතනින් පස්සේ තිබ්බ තත්ත්වයට අනුව මේ කට්ටියට ජීව යුතු පහසුකම් එක්ක අපි මේ විදිහට රැක බලා ගන්නවා. ඒත් එක්ක අර මං කියාගෙන ආවගේ යම් කිසි පුද්ගලෙක් වෛද්‍යවරු කතා කරනවා මේ කට්ටිය. එතකොට ඒ කට්ටියට කියලා දීලා තියෙන උපදෙස් මේ දෙයක් ආවොත් මේ වගේ ලක්ෂණයක් ආවොත් ඔයා කියන්න කියලා. ඉතින් දැන් බොහොම සුහදව මේ දේ කරගෙන යන කට්ටිය තේරුම් ගිහිලා තියෙනවා. දැන් අපි දැක්කොත් සමහර තැන්වල කොච්චර වෙන් වෙලා තියෙනවා නම් හන්දල් කාඩුවල යම් කිසි වෙන රටකින් ආපු කට්ටිය පොඩක් වැටකුත් ගහගෙන වෙන් කර ඉන්න පැත්තට එන්නත් දෙන්නේ නැතුව ඒ කට්ටි වෙන් කරගෙන ඒ කට්ටි දන්නවා ඒ කට්ටි පැත්තේ කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් බොහොම ඉතින් හොඳ දේවල් වෙනවා එතන. අපි කියන්න දෙයක් නැහැ. ඒකට තේරුම් අරන් තියෙනවා. ඔබ කිව්ව කාඩ් ගහන එක ඉතින් සමහර කට්ටියගේ 100%ක් විශ්වාසයක් ඇති. අපි ඔක්කොම එකට ආවේ අපි කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දෙයක් ඇති. නමුත් කළ යුතු ඒ කියන්නේ මේක ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අපි අපේ ලෝකයටත් වැඩි අපි අපේ සෞඛ්‍ය සංවිධානයේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අපිට විශ්වාසය තියෙන්නේ. අපේ වෛද්‍යවරු ගැන අපිට කාටත් වැඩි විශ්වාසයක් තියෙන. ඉතින් අපේ වෛද්‍යවරු කියන දේ අහලා ඒ අනුව කළ යුතු පිළිවෙත් සියල්ලක්ම කරගෙන යනවා. ඒ ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. හොඳයි. ඒද කියන එක දැන් මේ වෙනකොට ඔබ දන්නවා ඇති ඉස්සල්ලාම අපි රටවල් තුනක් නම් කරා. ඒ රටවල් තුන ඉරානය, කොරියාව සහ ඉතාලිය. ඒ රටවල් තුන නම් කරා. එහෙන් එනවනම් අනිවාර්යයෙන්ම දේශීය හෝ විදේශීය ඕනම එක්කෙනෙක් නිරෝධන ලක් කරනවා කියලා. පසුව රජය විසින් කල් තියා දැනුම දීලා තවත් රටක් බටහිර යුරෝපයේ රටවල් නමයක් නම් කරනු ලැබුවා. ඊට පස්සේ මීට දෙන්න දෙකකට ඉස්සෙල්ලා නැවත වතාවක් එංගලන්තය ඇතුළුව තවත් රටවල් ඔක්කොම පොදුවේ රටවල් තුනක් නම් කරනු ලැබුවා. දැන් මේ රටවල් වලින් එන මේ නම් කළා රජයෙන් නම් කරපු රටවල් ඔක්කොමගේ කට්ටිය නිරෝධායන ලක් කරනවා. මේ අවසාන වශයෙන් එක්සත් රාජධානිය ඇතුළුව නම් කරන රටවල් වලින් ආපු කට්ටිය ඊයේ රෑ 12න් පස්සේ ලංකාවට ආපු කට්ටිය අනිවාර්යයෙන්ම නිරෝධායනකට ලක් කරනු ලබනවා. නව එතකොට දැන් මේකෙදී අපි දැක්කම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අද බොහෝම විශේෂයෙන්ම කොළඹ සහ ලංකාවේ පිට විශේෂයෙන්ම ඉන්න කට්ටියගෙන් එංගලන්තය ඉගෙන ගන්න බොහෝ සිසුවියන් ඒ කට්ටිය අද දිනේ ලංකාවට උදේ 4:00 ෆ්ලයිට් එකේ ආවා. තවත් කට්ටියක් 9:20 විතර පාපුවේ ආවා. තව කට්ටියක් 12:40ට එන ෆ්ලයිට් එකේ ඉන්න තියෙනවා. තවත් කට්ටියක් 4:00 ගානේ ෆ්ලයිට් එකේ ඉන්න තියෙනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා මේ කට්ටිය මේ ළමයි ඉගෙන ගන්න ළමයි. එතකොට අපි මේ කට්ටිය ඇත්තටම ගොඩක් සභාල්ලාට ගෙවල් වලට කාලයක් මේ දවස් වලත් ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ගැටිලා තත්ත්වෙකුත් නැහැ. නමුත් අපි පුළුවන් තරම් මේ අද එන කට්ටිය මඩකලපුව සහ අර ප්‍රදේශ වලට අපි දාන්න යොමු කරන්න අදහසක් නැහැ. මොකද ඒ දෙකේ තමයි ඉස්සල්ලා ආපු කට්ටි දාලා ඉන්නේ. අපිට යම්කිසි 150-200ක් දැමීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි මේ අද එන කට්ටිය කොටස් දෙකකට වෙන් කළා. යම්කිසි කණ්ඩායමක් දියතලාවටත් අනිත් කට්ටිය මේ වවුනියාවේ අලුත් ස්ථානයකටත් යනවා. මේ අලුත් ස්ථානේ වෙන කවුරුත් නැහැ. අලුත් ස්ථානෙට යන්නේ. ඒ වගේම දියතලාවට යන කට්ටිය දියතලාවේ මෙතෙක්කල් පැවති නිරෝධායන මධ්‍යස්ථානට නෙමෙයි යන්නේ. මේ කට්ටිය යවන්නේ අපේ තියෙනවා මේ ඇත්තටම ගෙවල් තියෙනවා යුද හමුදාවේ නිවාඩු නිකේතන තියෙනවා. දැන් ඒවත් ඇත්තටම අපි අපේ හමුදාවට නිවාඩුවට යන්න තිබ්බ ඒවත් අපි දැන් අරන් තියෙනවා මේ කටයුත්තට. රටේ මිනිස්සු දැනගන්න ඕනේ අපි ඒවත් ඇත්තටම රටවාසී වෙන්නේ පරිත්‍යාගයක් වයි කරලා තියෙන්නේ. ඉතින් ඒ පරිත්‍යාග කරලා අපේ ළමයි ඇත්තටම විශ්වවිද්‍යාල ඉගෙන ගන්නත් ළමයි ඉන්නවා. ඉතින් ඒකින්ද අපි දැන් මේ ආපු කට්ටිය අනික් කට්ටියත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් ඇති නොවන ආකාරයට මොවුන් ඒ ස්ථානවලට තමයි අද යොමු කරන්නේ. ඒ අනුව හමුදාපතිතුමනි මේ දැන්ට මෙහෙමයි. ඒක වුණා පසුගිය දින කීපෙදී. ඒ මොකද වුණේ අපි නිරෝධායන පටන් ගත්තේ මේ මාස 10 වෙනිදා. නමුත් අපි දැක්කා 10 වෙනිදාට ඉස්සෙල්ලා නම් වෙනදා අපි කෙනෙකුත් මෙතුමලා කියන විදිහට ආසාදෙන් ලක් වෙන්න ප්‍රවණතාවය වැඩි. ඉතින් පළවෙනිදා සිට 9 වෙනිදා දක්වා
දින 14 මෙතුමා කිව්වා වගේ කාලෙක බලලා අපි පළවෙනිදා සිට නවවෙනිදා දක්වා ආපු අයවලුන්ට අපි රජයේ විසින් ඉල්ලීමක් බොහෝම කාරුණික ඉල්ලීමක් කරනු ලැබුවා ඔබලා නිවෙස් වලට වෙලා නිරෝධානය කරන්න කියලා. එතකොට ඊයේ සිදුවීමත් තිබුණා. ඒ ඇවිල්ලා මෙහෙම අර ජර්මන් රටට ගිහිල්ලා ආපු එක්කෙනෙක් නැතර මේකට කිමේ මේ ගයිඩ් කෙනෙක් ගිහිලා ආපු එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හිටපු අපි මේ තිසලත් කිව්වා අපි 50ක් විතර හොයාගත්ත එක එක සම්බන්ධ වෙච්ච කට්ටිය සම්බන්ධ. එක පුද්ගලයෙක්ට අපි පැහැදිලිව කිව්වා කොහෙවත් යන්න එපැයි කියලා. හරිද? self quarantine නැත්තම් ස්වං නිරෝධෙන් ලක් වෙලා ඉන්න කියලා අපි දැනුම් දීමක් කරලා තිබ්බා. නමුත් අපි තේරුම් ගියා මෙයා අපි චෙක් කරනවා අපි අනිවාර්යෙන් මොකද අපි රටේ වගකීමක් අපි මේ ලංකාව හිටපු ජනතාවට මේකෙන් අසාධනෙ ලක් කරන්න බැරි හින්දා ජාතික වගකීමක් හැටියට අපි පොලිසියට දැනුම් දීලා තිබ්බා විටින් විට ගිහලා PHI ලා ගිහලා බලනවා මෙතුමියගේ කට්ටිය ඊට පස්සේ පොලිසියට චෙක් කරන්න කියලා තිබ්බා මෙයා ඉන්නවද කියලා. නමුත් මෙයා හොයාගන්න බැරුව එහෙම පැන පැන අවස්ථාවක් කළා අවසාන වශයෙන් මොහවිල්ල මේ කළු පොලිස් පිටාලට ඇතුළු වෙලා දැන් ඔහු ආසාදිතෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේක බරපතල ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔහුට විරුද්ධව කොයි වෙලාවක හරි ඔහු සුව වුණාන් පස්සේ නීත්‍යානුකූලව කටයුතු කරයි මං හිතන්නේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මොකද මෙතුමා පැහැදිලිව උපදෙස් දීලා තියෙද්දි මොහු තැන් තැන් වල ගිහිල්ලා මේවා දෙයිදෙම ඔබ ඇහුවේ ස්වර්ණ නිරෝධනය සම්බන්ධ ස්වර්ණ නිරෝධනය කරන්න හැම කෙනාටම කියලා තියෙනවා. ඒට අමතරව අපි කියන්නේ යම් කිසි ආකාරයෙන් මේ දිනවල නම් නොකරපු රටවලිමුත් ලංකාවට එනවා. දැන් මම අද එද්දිත් මට දුරකථනයෙන් එක්කෙනෙක් කරන කතා කරලා කියනවා සන්න අර ෆයිට් එකේ කටාරකේ ආවා කට්ටිය මේකෙන් ආවා සර් මේ කට්ටිය අල්ලන්න නැත්නම් මේ ගෙදර ඉන්නවා ඒ දේවල් තියෙනවා. දැන් රටේ මිනිසුන් බයත් දිනවා මොකද මේ වෙන පුද්ගලයෙක්ගෙන් ඇයි මම මේක දාගන්නේ කියලා. ඉතින් මම ඉල්ලන ඉල්ලීම තමයි ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් විශේෂයෙන්ම මේ දිනවල ලංකාවට පැමිණිය මේ නම් නොකරන රටවල් වලින් හරි පැමිණිය කට්ටියට හැකියාවක් හැකි තරමින් බලන්න ගෙදරට වෙලා අනිත් කට්ටියට යම් කිසි ආකාරයකට තේරෙනකම් මේ දින මෙතුමලා කියන දින ප්‍රමාණය පහු වෙනකන්වත් පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න ගෙදර කට්ටියත් ආශ්‍රය තමුන්ගේ පවුල පළවෙනියෙන්ම ආශ්‍රය කරද්දි කට්ටිය කතා කරද්දි ඔය කියන මේ දුර තියාගෙන මේ කියපු ක්‍රමවේදයන් අනුගමනය කරන්න කෙසේ හෝ අපි ඉල්ලන්නේ යන්න නම් එපා ගෙවල් වලින් එළියට ගිහිල්ලා ඒ කට්ටිය අනික් කට්ටියක සම්බන්ධ වෙන්න එපා ගොඩක් කට්ටි ඉන්න තැන් වලට යන්න එපා සමහර කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ ගිහිල්ලා සුපර් මාකට් එකකට හරි ගිහිල්ලා කෑම බඩුවක් හරි ගන්න ගිහිල්ලා එතනදී කැස්සත් ඒ දේ ඇති වෙන්න පුළුවන්. ඔව් හමුදාපතිතුමනි මෙහෙමයි ශ්‍රී ලංකා නාවික හමුදා මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති තුමාගේ යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලබනවා. අපි නෞකාවක් එනවා නම් අපි දන්නවා ලංකාවට එනවා නම් දැන් ඊයේ දිනේත් ඒ වගේම විශාල මගින් යන නෞකාවක් ලංකාවට පැමිණියා. නමුත් ආවම නාවික හමුදාව ආරාය සහනායක අමාත්‍යා සමග එකතු වෙලා ඒ කට්ටිය එළියෙන්ම ඒ කියන්නේ වෙනම පරියන්තයකට ඒක නැව ගෙනල්ලා ඒ කට්ටිය දුන්න ලොජිස්ටික් සමහර කට්ටිය ඉන්න හේතුවක් තියෙනවා සමහරට තෙල් සම්බන්ධයෙන් අනෙකුත් වතුර ඒ වගේ දේවල් ලබා ගැනීමට ඒකට ඉතාමත් හොඳ සැලසුමක් නාවික හමුදාපතිතුමා ඒ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඒ කාර්ය මණ්ඩලත් එක්ක එකතු වෙලා සැලසුම් කරගෙන තිබෙනවා. ඒ අනුව ඒ කට්ටිය එනවා ඇවිල්ලා ඒ දේ එළියෙන් එතනින්ම අරගෙන ඒ වගේ මගින් එන ඒවා එතනින්ම යනවා කිසිම කෙනෙක්ට ඇතුළට එන්න අවශ්‍යයක් නැහැ. ඊට අමතරව තව කණ්ඩායමක් එනවා සමහර නව්වල බලනවා ලංකාව දකුණු ප්‍රදේශයෙන් යන ගමන් කරද්දී ඒකට කාර්ය මණ්ඩල බහිනෝ යම් කිසි විවේකයකට බැහැලා වෙන අනිත් නෞකාවට නගින දින 3-4ක කාර්යයක් එනවා. ඒ සඳහා ගාල්ලේ මේ වෙනම ඒ කට්ටියගේ තියෙනවා ගෙවල් තියලා තියෙනවා ඒකට උපදෙස් දෙලා තියෙනවා නාවික හමුදාව ඉතාමත් ඒ සමදිව සුපරීක්ෂාකාරිය බලා ඉන්නවා. ඒකට එතනට විතරක් එන්න පුළුවන් ඒකත් නිරෝධාන මධ්‍යස්ථානයක් වගේ තමයි එතන ඉන්නවා ඒ කටයුතු කරලා නැවත එතනින් යන ක්‍රමවේදයක්. ඉතින් ඒකින්ද දැනට මේ ඇතුළු වීම සම්පූර්ණයෙන් බලක් කරලා තියෙන ඉන්න ආවත් නාවික හමුදාපතිතුමා එවැනි කට්ටිය ආවොත් නිරෝධාන ලක් කරන්න යම් කිසි නිරෝධාන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ගාල්ලේ හදලා තියෙනවා. ඔව් දැන් යුදමුතපතිතුමනි මේ නිරෝධායන මධ්‍යස්ථාන අලුතින් ඉදිකිරීමේදී අපි ඊයේ පෙරේදා දැක්කා ප්‍රදේශවාසීන්ගෙන් තවමත් යම් යම් විරෝධතා එල්ල වෙනවා. දැන් යුදමුදාව විදියට කොහොමද මේ ගැටලුවට මේ අභියෝගයට මුහුණ දෙන්නේ? නෑ මේක මම දකින්නේ ඇත්තටම ඉස්සල්ලාම දේ මේ නිරෝධායනයයි
කොරෝනා එක සම්බන්ධය කොරෝනා පැතිරෙන ක්‍රමවේදය සම්බන්ධයෙන්ුයි තිබ්බ මේ නොදැනතිකම හින්දා තමයි මේ තත්ත්වයට කට්ටිය පත් වුනේ ඉස්සල්ලාම. ඉතින් මේ පටන් ගද්දි තිබ්බ දැන්ට නම් එහෙම පරපතර තත්ත්වයක් අපි දාගෙන නැහැ. අපි මේ එකට ඉන්න ජාතියක්. අපි හැම වෙලාවෙම අවශ්‍ය මොහොතේ එකට ඉන්න ශ්‍රී ලාංකිකයන් තමයි අපේ රටේ ඉන්න කවුරු කොහොම කිව්වත්. ඉතින් ලංකාවේ ඉන්න ජනතාව මම හිතන්නේ හොඳට තේරුම් අරන් තියෙනවා. මේක එක්කෙනෙක් දෙන්නෙක් හින්දා නෙමෙයි මේක පොදු වගකීමක් හැටියට. ඉතින් ඔවුන්ටත් තේරෙනවා ඇති නිරෝධාන මධ්‍යස්ථාන අසලකින් හරි පහලකින් කොහෙන් හරි යන කට්ටියට තේරෙන ඇති අපි ඔවුන්ව අඩුම ගානේ එහෙම එක්ස්පෝස් කරනවදවත් කියලා. ඉතින් එහෙමකුත් වෙන්නේ නැති හින්දා ඒ தත්ත්වෙ මගහැරි කියලා තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ ලංකාවේ ජනතාව මේ සම්බන්ධව ඉතාමත්ම හොඳ ආකල්ප සහිතව හොඳ මේකක් අපිට සහයෝගයක් ලබා දෙනවා. ඒ පමණක් නෙමෙයි මේ වෙනකොට මට එමත් වගේම අපි මේ සම්බන්ධ වෙන සියලු මායවලුන්ට කතා කරලා අහනවා වෙන්න ඕන දේවල්. තැඹිලි ගේන්නද කියලා අහනවා, කෑම ගේන්නද අහනවා, වෙන මොනවද වෙන්න ඕනේ අහනවා. ඉතින් ආදි වශයෙන් පුදුම සහයෝගයක් ශ්‍රී ලංකා වාසී ජනතාව දෙනවා. යුද්ධේ ගිය කාලේ අපිට දුන්න සහයෝගය, ඒට නොදැනි සහයෝගයක් ශ්‍රී ලංකා වාසී ජනතාව අපිට ලබා දෙනවා. නැවතත් ත්‍රිවිධාවුන් දවස. ඒක තමයි ඒ කට්ටිය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. අපි කලින්ම අපි මාධ්‍ය මගිනුත් එකට කිව්වා ඒ කට්ටිය ආපු කට්ටිය ගැන දැනුමක් තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් යුද ශ්‍රී ලංකා පොලිසියත් එක්ක ත්‍රිවිධ හමුදාවම මේකට මොකද කඳුරු තියෙන ලංකා වටේ මේ කර්තව්‍ය යුද හමුදාවෙන් පමණක් නෙමෙයි කරන්නේ. මේක මේ අපිව පෙන්වනට මේකේ නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති මේ ඔක්කොමලා සම්බන්ධ වෙලා ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක ගත්තම අපි ගුවන් තොටුපළ මේක ගත්තම සභාපතිතුමා අපේ ජෙනරල් විශ්‍රාමික චන්ද්‍රසිරි මහත්මයා, අපේ අනිල් ජාසිංහ මහත්මයා, පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය, අගමැතිතුමා, ජනාධිපති මේ ඔක්කොම සම්බන්ධ වෙලා මේ. නමුත් අර ඕන වෙලාවක නාට්‍යක වගේ ඉස්සරහ ඉන්න කට්ටිය සමහරට පේන්න පුළුවන්. මෙතුමලා වගේ පේන්නේ නැති කට්ටියත් ඇතුළේ සෑහෙන සේවයක් කරනවා. ඒක අපි දන්නවා. ඒකමයි දැන් රටේ මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ ගත්තන් පස්සේ මේ ඔක්කොම මේ ඒ ආපු කට්ටිය සම්බන්ධයෙන් ඉස්සෙල්ලා අපි කිව්වා මේ කට්ටියට ඇවිල්ලා ගෙවල් වලට වෙලා ඉන්නයි කියලා. නමුත් අර එක කාරණයක් එක්කෙනෙක්ගේ දෙන්නේ ප්‍රශ්නයක් හරහා අපිට සිද්ධ වුණා, රජයට සිද්ධ වුණා මේ හමුදාවලට පොලිසියට දැනුම් දෙන්න මේ කට්ටින්න තැන හරියට තෝරගන්න කියලා, හොයාගන්න කියලා. ඊට පස්සේ අපි මේ කට්ටිය හොයාගෙන පොලිසිය මාර්ගයෙන් මොවුන්ට දැනුම් දීමක් කළා දුන්නා. දැන් අපි කට්ටිය දන්නවා, අපි දන්නවයි කියලා. එහෙම ගෙවල් වලට ඉලා ඉන්න යන්න එපැයි කියලා. ඔවුන්ට සුව කැමැත්තෙන් එන්න ඕන. එහෙම ආහන කට්ටියත් ඉන්නවා. ඒක තමයි. දැන් ගොඩක් කට්ටිය අපෙන් අහන එන්න බැරිද කියලා. නැත්නම් එහෙම එන්න අවශ්‍යතාවයක් නැහැනේ. තමුන්ට පුළුවන් තමුන්ගේ කාමරයට සුවාන් නිරෝධනය කරන්න, නැත්නම් නිවසටලා ඉන්න පුළුවන්. එහෙම අහන කඩිට අපි කියන්නේ අපි මේ බොහොම මාරුවෙන් තමයි මේ හමුදාවේ තියෙන කඳුරු මේ පරිවර්තනය කරන්නේ මධ්‍යස්ථාන වලට. ඉතින් රටේ යම් කිසි තත්ත්වයක් ආවොත් ජීවිතේට අපි බලාපොරොත්තු වෙනවා, අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වාසවත් කරන්නේ. ඒ වගේ ඒවා හැරෙන්න එහෙම එන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන්ගේ ඒත් එක සමහර කඩිය අපෙන් අහනවා. දැන් අද දවසේ මේ එංගලන්තයෙන් ආපු සමහර ළමයි ආම අපිට දෙන්න අපි ළමයිව නිරෝධානය කරන්නම් කියලා. නමුත් එහෙම කරන්න හැකියාවක් නැති වෙන්න තත්ත්වය පත් කළ දුන්න අර එක්කෙනෙක් දෙන්නෙක් පුද්ගලයෝ. අපි කිව්වන් පස්සේ එනම් ආ ඉන්න මෙහෙමයි කියලා කිව්වා මිනිසයා. එහෙම පැනලා ගියන් පස්සේ ඉතින් අපිට ගන්න බෑනේ, චාන්ස් එකක් ගන්න බෑනේ. අපි රටේ මිනිස්සු අපි ආරක්ෂා කරන්නේ පුද්ගලයෙක්ගේ මේ පොඩි දෙයක් හින්දා අපිට වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඉතින් මන් දකින්නේ ඒ කට්ටිය සම්බන්ධයෙන් අපි බොහොම ක්‍රමවේදයක් කරනවා. PHI ලගිල්ල කට්ටිය ගැන බලනවා, මෙතුමියගේ කණ්ඩායම් යනවා ඒ කට්ටියට කියන්න කියලා දෙනවා. මොන හරි මේ කට්ටියට යම් කිසි වෙනසක් දකින්නවා නම් කියන්න කියලා දෙනවා. ඒ කට්ටිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙතුමාලා පරීක්ෂණය කරනවා. ඊට අමතරව ඒ කට්ටිය ගෙදරට වෙලා වැඩේ කරනවද කියන එක චෙක් කරන්න පොලිසිය ඉන්නවා. දෙවනුව යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාව මේ සම්බන්ධයෙන් යොදවලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි කරගෙන යන්නේ. හැබැයි තවත් අද වෙනකමුත් කොහෙන් හරි විදියකින් කරපු නැති පුද්ගලයෙක් ඉන්නවා නම් කරුණා කරලා රටේ තමුන්ගේ පපුතමෙන් තමුන්ගේ දරු පවුල ඊළඟට අසල්වාසීන් මිත්‍රාදීන් රට වෙනුවෙන් කරුණා කරලා ගැවසෙන්නේ නැති වෙන්න කියලා කරුණික ඉල්ලනවා. ඔවගේ සූදානම අපේ සූදානම අපිට බෑ කියලා දෙයක් නැහැ. ශ්‍රී ලංකා යුද හමුදා ත්‍රිවිධ හමුදා අපිට ඕන එකක් පුළුවන් බෑ කියලා දෙයක් කොයිදාකත් අපි විශ්වාස කරන්නේ. යුද්ධයක් දිනන්න බෑ කිව්ව රටක යුද්ධයක් දිනව රටක්. ඉතින් ඒ වගේම විශිෂ්ට ජාතියක් ඉන්න රටක් අපි කුඩා දීවෙනයක් වෙන්න පුළුවන්. ඒනට අපි හැමදේම හැම වෙලාවෙම ජයගත් රටක්. ඉතින් ඒක හින්දා
අපි නිරෝධායන මධ්‍යස්ථාන ලයිස්තුව මම හිතන්නේ හමුදාපත්තුමනි. හොඳ පෙන්නනවා පේන්නේ අද උදෑසන කන්න දුන්න ආහාර ඔගේ තියෙනවා මම දැන් දවලුත් කන්න දෙන ආහාර මෙන්න දාන ඇති. ඉතින් ගොඩක් කට්ටිය මම දැක්ක අර මේ වගේ කාටුන් වගේ තේවලා තියෙන අපිටත් බැරිද කියලා නිරෝධායන මධ්‍යස්ථාන වලට යන්න. ඉතින් මේකයි ඉතින් පළවෙනි දවස්වල දන්නේ නැතුව ෆෑස් පහසු කන්නේ අර මේවා කිව්වට අපි හමුදාවක් රටේ හමුදාව ගැන හැමදා ජාතියේ බලාපොරොත්තුවක් තිබ්බ අපි කවදාකවත් අපේ ජාතිය දෙවනු කරන්නේ අපි අපි ලෙඩ් ඩවුන් කරන්නේ. ඉතින් ඒක අනුව අපි එකයි කරේ. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඔව් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරි කාලෙදී මේ වන විටත් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් 600ක් පමණ දාන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානයක් මා මේ වෙනසෙන් සකසගෙන යනවා. එතකොට තව මට අද දිනේ දැන් අද දිනේ ඔබට පළවෙනි ප්‍රශ්නය අහද්දි කියන්න බැරිුණා 47 දෙනෙකුත් අද 12න් පස්සේ කියන්නේ පාන්දර 3න් පස්සේ වගේ ආපු කට්ටිය ඊට අමතරව තව 14 දෙනෙකුත් මේ වෙනකොට මං කිව්ව ස්ථාන දෙකට ගමන් කරමින් පවතිනවා. මම මේ සාකච්ඡා ආවන් පස්සේ ආපු සංඛ්‍යාවක් දන්නේ 9.7 ආපු ගුවන් ඥානේ තව 12.7 දෙන ගුවන් ඥානේ අපි බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් 250ක් 300ක ප්‍රමාණයක් එයි කියලා. මේ සමයදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වවුනියාවේ එක් නිරෝධායන මධ්‍යස්ථානයක් 200කට පමණ ගුවන් හමුදාපතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කළා තිබෙනවා. ඒත් එක්කම නාවික හමුදාපතිතුමාගේ උපදෙස් අනුව තව 400ක් දාන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානයක් ගාල්ලේ හදලා තියෙනවා. අපි තව 600ක් දාන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථානයක් හදමින් පවතිනවා. තවත් අපිට 300ක් 400ක් දාන්න පුළුවන් ආකාරයෙන් දාන හදලා තියෙනවා. ඒකින්ද නිරෝධායන මධ්‍යස්ථාන ගැන කිසිම සැකයක් බයක් හිතාගන්න එපා. අපි කොහොම හරි අපි මේ දේ කරනවා. අපිට කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් එකම දේ අපි මම දකින්නේ මේ වෛද්‍යවරු කියන ඇති දැන් රටට එන සම්බන්ධයෙන් ඔබ දෙවෙනියට ප්‍රශ්නේ දෙවෙනි කොටසක් හැටියට ඇහුවා. ඔව් දැනට රටවල් 15කට පමණ අපි නිරෝධායනය කරනවා කියලා තියෙනවා. තවත් ඉස්සල්ලා අහපු ප්‍රශ්නෙත් එක එකතු කරලා කිව්වොත් තවත් අපි රටවල් රට ලෝකේ තියෙන අනිකුත් රටවල් අපි ඒ ආකාරයේ නිරෝධනය කරනවා ලක් කරනවා කියලා කියලා නැහැ. නමුත් මම හිතන්නේ ඉදිරි කාලයේදී අපි නෙමේ සමහරට රජයේ විසින් බෙස් ප්‍රැක්ටිසස් කියලා දේවල් තියෙනවානේ. ඒ යටතේ ඉදිරි කාලෙදී රටේ වාතාවරණය බලන්න ඕනේ. රටේ ආර්ථිකය වැදගත් මේකයි කියලා අපිට නවතින්න බෑ. ආර්ථික ඉදිරියට යන්න ඕනේ. මේ දේවල් එක කටයුතු කරලා සමහර විට බොහෝ දුරට ඉදිරි දින කීපයේදී සමහරට රජයේ තීරණයකට යන්න උනත් හැකියාවක් තිබෙනවා. මේ අනෙකුත් සියලුම රටවල් වලින් එන අයත් නිරෝධායනට ලක් කළ යුතුයි කියලා. මොකද අපේ රටේ මිනිස්සුන්ගෙන් ඒ වගේ අවශ්‍යතාවයක් අපිට කියනවා. මම ඉස්සලා උත්තරයක දෙද්දි කිව්වාගේ රටේ මිනිස්සුන්ගෙන් ඇයි මේ රටවල් විතර මේ අනිත් රටවල්වල මේක හදද්දි මෙතුමලා මේ මතන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ලාත් සම්බන්ධයලා තමයි තෝරගන්නේ රටවල්. ඒ තෝරගන්න ඇත්තේ රටවල්වල මේක ප්‍රචලිත වෙන සම්භාවිතාවය මගෙන් තෝරලා මොන හරි ගණනයක් තියෙනවා. නමුත් ඒ ගණනයක් නැති රටක වුණත් යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා ආශ්‍රය කළ තිබ්බනම් ඒ පුද්ගලයෙක් ලංකාවට ආවනම් ඒ එක්කෙනෙක්ගෙන් කී දෙනෙක් යන්න පුළුවන්ද කියලා මෙතුමලා හොඳට දන්නවා. ඒකින්ද ඉදිරි කාලයේදී බොහෝ දුරට හැකියාවක් තියෙයි සමහරට එයි අවස්ථාවක් අනෙකුත් රටවලින් එන කට්ටියත් නිරෝධායන ලක් කරයි කියලා. ඔව් මං හිතන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවෙත් වෛද්‍ය කණ්ඩායම් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සෞඛ්‍ය පරීක්ෂකයන් තමයි ඉස්සල්ලාම මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ගුවන් සේවා අධිකාරිය ජෙනරල් චන්ද්‍රසිරි යටතේ ඔවුන් කටයුතු කරනවා. ඉතින් අර මම ඉස්සල්ලා කිව්වා වගේ පළවෙනි යුද හමුදා කට්ටියක් මේකට එක්ස්පෝස් වුණා කිව්වා වගේම විශාල කොටසක් එක්ස්පෝස් වුණා මේ ගුවන් තොටුපළ සම්බන්ධ වෙන ශ්‍රී ලංකන් සහාය ගුවන් ආයතනවල කට්ටිය ඊළඟට ගුවන් සේවා අධිකාරියේ ජෙනරල් ඇතුළුව ඔක්කොමලා මෙතන එක්ස්පෝස් වුණා මේ තියෙන සමහරලාට කලහාරි කාලේ තත්ත්වෙින්ද. ඉතින් ඔවුන් ඔක්කොම සම්බන්ධලා අදටත් දැන් නම් ඒ වගේ ලොකු තත්ත්වයක් නැහැ. ලොකුට කට්ටිය කලබල කරන්නේ නැහැ. නමුත් ඒ වගේ එක්ස්පෝස් වුණ නැහැ කියලා අපිට කිසිසේත් කියන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තිබ්බ මොකද ඒ පළවෙනි දින කිහිපයේදී මේ කට්ටිය ඔය කියන කිට් ඇඳලා හිටියේ නැහැ. සාමාන්‍ය ඇඳුමින් හිටියේ. ඉතින් ඒ තත්ත්වය තිබුණා. ඔව් මම පටන් ගන්න ඔබතුමා මෙතුමත් එක කියද්දි කිව්වා මාධ්‍ය ක්ෂේත්‍රයේ මීට ඉස්සෙල්ලා කවදාකවත් මෙහෙම දෙයක් සාමාන්‍ය සාකච්ඡා කරලත් නැතිව ඇති කියලා. මොකද්ද ඒකෙන් හැඟෙන්නේ? මාධ්‍ය ඔක්කොම එකතු වෙලා මාධ්‍යට තේරුම් ගිලා තියෙනවා තමුන්ගේ වගකීමක් හැටියට යුතුකමක් වශයෙන් තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔක්කොම අපි දකින ඊයේ දිනේ ඔබලාගේ සංසදයෙන් එකතු වෙලා මුළු ලක්දම දුන්නා විද්‍යුත් සහ අනිකුත් මාධ්‍ය මගින් මාධ්‍ය විශාල සේවයක් කරනවා. යුද්ධ කරද්දිත් මාධ්‍යෙන් තමයි අපිට රටට ඇත්ත සැටි සැටින් කියලා දුන්නේ.
තිමාධ්‍ය ශිෂ්ට විශාල රාජකාරියක් කරනවා. අනිකුත් මේකට සම්බන්ධ විය යුතු ආයතන මේකේ නම් ඔක්කොම කියන්න වෙලාවක් නැතුණාට ඒ සියලුම ගුවන් තොටුපළේ ඉඳලා නිරෝධාන මධ්‍යස්ථානයේ අවසාන වශයෙන් IDH ස්පිතාලේ දක්වා වූ මේ පරාසයේ ඉන්න ඔක්කොම රටිය සම්බන්ධ වෙනවා. මේ ඔක්කොමලා මේකට වැඩ කරනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි කුඩා රටක්, කුඩා දිවයිනක්, අපි අපිට අපි හැමදාම ජයගත් රටක්, පරිදිච්ච ජාතියක් නෙමේ, හොඳ බුද්ධිමතුන් ඉන්න රටක්. අපිට මේක අනිවාර්යයෙන්ම අපි ජය ගන්නවා කියන එක අපිට හොඳටම විශ්වාසයි. ඒක ගැන විශ්වාස කරලා තමුන් විසින් ඉටු කළ යුතු තමුන්ගේ කොටස ඉෂ්ට කරන්න කරුණා කරලා, එහෙම කරොත් පෞද්ගලිකව තම තමුන් තමුන්ගේ පවුලේ කට්ටිය ඒ දේ කරොත් අපිට අනිවාර්යයෙන්ම අනිත් රටවල් දෙච්ච පැත්තකවත් යන්නේ නැතුව හැදටත් මිනිස්සු කියනවා, අපි දකිනවා අපි තාමත් දක්ෂ ලෙස මේක කළමනාකරණය කියලා තියෙනවා කියලා. ලංකාවට ලොකු ප්‍රසාදයක් තියෙනවා. අපිට ඒ ප්‍රසාදය විතරක් නෙමෙයි සම්පූර්ණයෙන් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන තියෙනවා. මේක තියෙන්නේ අපේ අතේමයි. හොඳයි.